පහාන සංඥා, විරාග සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේවා විස්තර කර දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. සංඥා කියන චෛතසිකයෙන් අපි පොද නරක ලෞකික ලෝකෝත්තර ඔක්කොම දකින්න දැනගන්න හඳුනා ගන්න. ඒ වචනේ අර්ථ හඳුනා ගන්න. ආකාර හඳුනා ගන්න. ස්වභාව හඳුනා ගන්න. මේ සංඥාවේ ස්වභාවය. යම්කිසි දවසක මේ ලෝකේ හොඳයි වටිනවා කියලා තියෙන තාකල් පහ කර දමන්න හිතෙන්නේ නැහැ මේ සංඥා. ලෞකික සංඥා තියෙනවා. සැපයි, සුවයි කියන සංඥා තියෙනවා. නිත්‍යයි කියන සංඥාවක් තියෙනවා. ආත්මයි කියන සංඥාවක් තියෙනවා. මෙන්න මේවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැනගත්තාම නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගත්ත සංඥා පහ කර දමනවා. ඒ සංඥා පහ කර දැමීමට කියනවා පහන සංඥා. ඒවර රාගික වශයෙන් ඇලුම් කරන්නේ නැති මානසිකත්වයක් උදා වෙනවා. එතකොට රාග සංඥා අත්හැරලා රාගයෙන් වෙන්වීම හොඳයි කියන සංඥා පහළ වෙනවා. රාගයෙන් වෙන්වීමයි සරසොම් මග කියලා දකිනවා. එතකොට රාගයෙන් වෙන්වීම නිසා විරාග සංඥා පහළ වෙනවා. එතකොට නිරෝධ සංඥා. මේ සැරිසැරීම හොඳයි කියන අදහස දෘෂ්ටිය නැතිලා ගිහිල්ලා. ඒ සැරිසැරීමෙන් නික්මීම නිසා නිවීම සැනසීම තියනවා කියලා දකිනකොට නිරෝධ සංඥා පහළ වෙනවා. සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ ලෝකේට අයිති දේ මොනවද? ඇසකන දිවනාසේ ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ටික ගත්තා ලෝකේට අයිති. මේ සියලු ලෝකේ පිළිබඳව. අබිරතිය. නෑ ඒක හරි හොඳයි කියනවා ආසාද විදිහට සුසුසුයි කියනවා යම් කිසි මුලාවක් තිබුණා. ඒක අත්‍යරලයක්. සියලු ලෝකේටම සම්බන්ධ සියලු දේ පිළිබඳව නොවැළෙන ස්වභාවයකට ප්‍රති සංඥාවක් ඇති වෙනවා. සබ්බ ලෝකේ අනබිරත සංඥා කියනවා ඒක. Yo que te voy a regalar.